elderni anhas noni mena tur tudu vadni lova mini sat bava elikaramini pahanak veva mandam arani irhane pavatina turu elikaramini anuhas noni mena බව එලි කරමින්නේ පහන වේවා මන්තම් අරමි හිමිදිරි අරුණ සමග අනද මාතාව තම දරු කැල එනතුරු මග බලා සිටින්නේ බුද්ධාදි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා දී ශිල්ප ශාස්ත්‍ර ග්‍රහණය සඳහා ඔවුන්ට සෙවන සල්සන්නටය. රට දැය සමය ගැන ඇල්මෙන් උදවැඩුණු දැනුමෙන් හැකියාවෙන් පෝෂිත දරු පරපුරක් අනාගතයට දායාද කිරීම අනද මෑණියන්ගේ ඒකායන අරමුණයි. යටත් විජිත සමයේ මෙරට ජාතික චින්තනයෙහි සූර්යාලෝකය දල්වාලමින් නිදහස් සටනේ අභිමානයට උරදුන් ආනන්ද මාතාව රුතුරු ත්‍රස්තවාදය අතුගා දමා නැවත රට එක්සේසත් කිරීම සඳහා මෙහෙවනු ලැබූ මහා මානුෂීය මෙහෙයුමේ නියමුවන්ද බිහි කළාය. අන් ජාතීන් හෝ දේශයන් ආක්‍රමණය කිරීමට නොව දෙදහස් වසරක් මුළුල්ලේ වරින් වර එල්ලවෙන දෙස් විදෙස් සතුරු ආක්‍රමණවලට මුහුණදී දේශයේ ඒකීයත්වය ආරක්ෂා කිරීමේ වගකීම පාසල් වේදීම දරුවන්ට ලබාදීමේ අරමුණ ඇතිව 1920 දී ඇය ශිෂ්‍ය භට කණ්ඩය ඇරඹුවාය. ඒ විදුහල්පති පීද එස් කුලරත්න යුගයේදීය. අද සන්නද්ධ සේවාවන් නියෝජනය කිරීම සඳහා සිබල බලමුළු පුහුණු කරන පාසල් අතුරින් සාඩම්බර ලීලාවෙන් එතුමිය ප්‍රමුඛස්ථානෙහි පසුවන්නේය. උතුරු ත්‍රස්තවාදී උවදුරින් රට මුදාගන්නා ලද ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විරුවන් අතරින් වැඩි පිරිසක් බිහි කිරීමට හැකියාව ලැබීම නිසාද ඇය වඩාත් උද්දාමයෙන් පසුවන්නේය. එවන් දරුවන් තනන්නට නම් පන්ති කාමරයේ පැය පහක නියමිත වාර්ෂික පාඨමාලාවකට නොහැකි බව ඇය දන්නේය. විෂය බාහිර විවිධ සාධනීය ක්‍රියාකාරකම් ඔස්සේද ඇය ඔවුන් ගොඩනගන්නේ එබැවිනි. අහසද දියඹද ගොඩබිමද දිනන්නට එපමණකුදු ප්‍රමාණවත් නොවේ. අපේ සම්ප්‍රදායන් හැඳිනිය යුතුම වේ. සම්ප්‍රදාය හඳුනාගෙන දෑ අභිමානයෙන්ද ආගමික භක්තියෙන්ද සාරධර්ම වගාවෙන්ද යුතුව නූතන ලෝකයේ දැනුම් සම්භාරය අනද සෙවනේදී ග්‍රහණය කරගන්නා පුතුන් දැයදිනා ලොව දිනීම අරුමයක් වන්නේද නැත. Thank you.
මෙම උලෙල වූ කලි රට එක්සේ සත් කළ විරු දරුවනට ප්‍රණාම පිදීමක් පමණක්ම නොවේ. ඊට වඩා බෙහෙවින් ආදරණීය හා හැඟුම්බර අවස්ථාවකි. ශ්‍රී ලංකා ධරණී තල අරාගති රස්තවාදී උවදුර ගෝරී භූත කොට මාතෘභූමිය ඒක චත්‍ර කලා අධ්‍යාපනේන නානාලංකුත අතිශ්‍රේෂ්ඨ සියලු ආනන්ද පුත්‍රයන් භූමිය එක්සේ සත් කළ නියමු විරුවන් අතර අග්‍රාමාත්‍ය සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගුඩ, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රිය අද්මිරාල් සරත් වීරසේකර ප්‍රමුඛ කොටගත් ආනන්දින් බිහි වූ සියලු විරු පුතුනට මෙදින අමරණීය දිනයකි. මේ වූ කලි ඔවුන් සිය ආදරණීය මෑණියන් බැහැදකින දවසයි. වසර 2009 ජූලි 3 සිකුරාදාවයි. අනඳ මාතා වූ ඔවුනගේ ළමාවියේ දඟකාරකම් දුටුවාය. ඔවුන් තුළින් මතු දවසේ ලක බබලවන පහන් තාරුකා හැඳින ගත්තාය. ඔවුනට සිප් සතර පෙව්වාය. ඉදිබල දුන්නාය. ඔවුන් යහමග යැව්වාය. මේ දරුවෝ රණභූමියේ කරන සුරු විරුකම් අසා බලා නිහඬව සතුටු වුණාය. ඇගේ දරුවකු සංග්‍රාම භූමියේදී අකල් මරණයකට ගොදුරු වූ කල කඳුළු සැලුවාය. ඉදින් මේ අම්මාට දැයට නිදහස ලබා දුන් තම විරු දරුවන් දකින දවස තරම් වෙනත් සුබ දවසක් නැත. මේ ඒ දවසයි. ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනත්තයන් සුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුසරේත සම්බුද්ධං භයං තුම්මාකනෝ. ආනන්දී අභිමානය තවත් ගෞරවාන්විත වූයේ අනඳ මාතාවගේ ප්‍රාණ සම නාලන්දා මාතාවගේ ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නයක් වූ සීනාදී නායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙතිදුන් මේ භූමියට සම්ප්‍රාප්ත වීමයි. එය ආනන්දයට ආනන්දේකි. සබ්බ
රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවං ජාතක ශිෂ්‍යමණ බලකායේ නිලධාරී සිවුදෙරෙද්ද එක් ජ්‍යෙෂ්ඨ කොණෝනි වරේද්ද යුද නාවික ගුවන් ශිෂ්‍ය භටයන් 96 දෙනෙකුගෙන් සමන්විත සම්මාන මුරය සියල්ල සම්පූර්ණයි නිවැරදි සම්මාන මුරය ඔබතුමාගේ පරීක්ෂණය සඳහා සූදානම් උතුමාන්නේ වසරක් පෙරති රුදුරු යුද්ධයේදී දිවිදුන් සියලුම අනද පුතුන්ගේ උදාර මෙහෙය අනද මවුන්ගේ මතකේ සදා රැඳෙනු ඇත. ඒ අභිමානයේ සිහිවටනය අතිගරු ජනාධිපතිතුමන් අතින් විවෘත වීමද අනද ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. ආනන්ද මෑණියන් ඉතිහාස පොතේ අලුත් පරිච්ඡේදයක් ලියා තිබේ. ඒ ඊලාම් සේන යුද්ධයේදී මුලින්ම දේශීය ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදු සිය ආදරණීය පුත්‍ර රත්නිය වූ ලුතිනන් වාස් ගුණවර්ධනයන් ප්‍රමුඛ ආනන්දියන්ගේ මව්බිම ඒකච්ඡත්‍ර කළ මානුෂීය මෙහෙයුමෙත් ගෞරවාන්විත උරුමය තමන්ට හිමිවීම පිළිබඳ පරිච්ඡේදයයි. දින කිතු ගස ගෝවි වැච දිනු අනත මා දින කිතු ගස ගෝවි වැච දිනු අනත මා සුදිලි ජය වීරෝනි සාදා දීලාස් සතවන් කලාද විනේද පහදා Yeah.